තා්‍රක්කබාලේසු අත්‍රගච්චන්තුදේවතා සද්ධම්මං මුනිරාජත්ස සුනන්තු සග්හමොක්කදං දම්මක් සවනකාලු අයංබදන්තා දම්මත් සවන කාලු අයංබදන්තා දම්මත් සවන කාලු අයංබදන්තා නමුතත්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධත්ස නමු තත්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධක්ස නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධත්ස තත්ත කතමානි පංචනි වරණානි කාමච්චන්ද නීවරනං ව්‍යාපාද නීවරනං තිීන මිද්ද නීවරනං හුද්ධච්ච කොකුච්ච නීවරනං විචිකිච්චානීවර නන් ටීටි සද්ධාවන්ත කාරුන්ක පින්නතුනිී සෑමදිනාම සූදානම් වන්නේ මහාකාරුණික ධර්මරාජාණන් වහන්සේ ලොවට සැනසිල්ල පින්ස දේශනාකුට වදාළ වටිනා දහම්පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැමදිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාවහි දායකත්වය, බාර අරගෙන කටයුතු කරන්නේ පිළිම තලාව වලව්වත්ත සුවද පෙදසෙහි පදෙන්කි ජීපි අේ මහත්මාගේ දෙසැම්බර් මස පස් වන දිනටේ දෙන අසුව වන ජන්ව දිනය සිහිපත් කරගෙන තමයි ඒ පින්වත් මත් පත්මිනි අභේ සේ කර මහත්මාව තමයි ලපින් කමෙහි දායකත්වේ භාරරගෙන් කටයුතු කරන්න ය දරුවන් නැතුළු ඒ අභේචේකර පවුලේ පින්වත් හැම දෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධය පිණිසම වේවා කෙනා තිංසනෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා පන්නතුනි අද අපි ධර්ම දේශනාව සඳහා මාත්‍රකාස්ථානයේ තබාගන්නට එදුනේ අභිධර්මපිටකේ විභංග ප්‍රකරණට අයිති සූත්‍රපාටයක්. හැබැයි මසූත්‍ර පාටහි තියෙන කරනු පිළිබඳව කාටත් අදහසක්තියනවා. එතමයි පංච නීවරණ. අපි හැමෝම පංච නීවරණ පිළිබඳව දන්නවා. ති ධර්ම දේශනාවට ප්‍රථමෙන් වචනයක් යන්නට ඕන අේ මහත්මාගේ ජන්මදිනය සිහිපත් කරගන ඒ මහත්මාව දරුවන්න තුළු කරන මෙපින්කම සිද්ධ කරන හැම දෙෙනම ඇත්තට සත්පුරු සධනයට වැටෙන පින්න තුල්ලා. ඒ මොකද අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කතන්නූ කතවේදී පුද්ගලෝ දුල්ලබූ ලෝකත්මය කළගුණ දන්න කළගුණ සලකනාය ඉතා දුර්ලබයි පින්නතුනි අද සමාජයේ ගත්තහාම මේ කළගුණ දැනීම කළගුණ කැට්චලකීම මොන තැනද තියන්නේ ක පින්න තුළ දමා හැබැයි අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ කළගුණ දැනීම කළගුණ සැලකීම මහා සත්පුරුස ක්‍රියාවක් හැටියට සඳහන් කරලතියනවා ඒගේ දුර්ලභ කාරණයක් හැටියට උන්වහන්සේ දේශනා කරලා තියෙනවා දේශනා කරාපම නක්නවෙේ උන්වහන්සේ ක්‍රියාවෙන් මේ බව පෙන්න ලා තියෙනවා මේ පිවතුලි පුංචි දෙයක් කළ හිතන්ඩපා මංගේකයි මේ සම්බන්ධ වචනයක් හරි කියන්නට ඕන කළ හිතුි. බලන්ඩ උන්වහන්සේදා ලෝවතුරා බුද්ධ රාජ්‍යයට පත්වුණහාම සතියක් බෝධින් වහන්සේ දි බලාගන හිටියා අනි මිස ලෝචන පූජාව දෙවනි සති ඇයි ඒ විදිහට බෝධන් වහන්සේ දිහ බලාගෙන හිටිය කළ ගුණ සලක හිතක් පිතක් නැති අතේතනික වත්තුවකට පවා අපේ බුදුරජාණන් වහන්සේ කළ ගුණ සල කරතිීම ම දුර්ලබ ගුණයා ශීලඟට පින්නතුනි මහා බ්‍රහ්මයා ධර්ම දේශනාවට ආරාධනා කළ හම ආරාධනාව බාරගත්ත භාගතුන් වහන්සේට මුලින්ම මතක් වුණේ ආලාර කාලා මුද්දක රාම්පුත්ත බණකන් නමුත්තේ ඇය මේ නියගිහිල්ලා. ඊළඟට උන්වහන්සිට මතක් වුණේ මේ පස්සග මහණු. එදා ගයා ප්‍රදේශී එකට තෞත්ධම්පුරණකුට උපකාරකරපු අය. ඒනිසා තමයි භාගගතුන් වහන්සේ ගයාව ඉඳලා සිපතන මිගදායට පාගමනින් වැඩම කළේ කළගුණ සලකන් බලන් ඊළඟට පින්නතුනි කිඹුල්වත් පුර නුවරට වැඩම භහග්ගතුන් වහන්සේ සුද්දෝධන මාලිගාවට වැඩිහාම මාලිගාවේ සියලු දෙනා විල්ල බුදුරජාණන් වහන්සේ වන්දනා කළා යසෝදරාව හැර ඒ වෙලාවේ භාගතුන් වහන්සේ යසෝදරාවගේ මාලිගාවට වැඩම කළා කළගුණු සලකන් ඇයට ශ්‍රේපතුල් අල්ලාගෙන චිත්සේ වඳින් දවත්තාව හදළ දුන්නා කළගුණ සැලිකීම ්‍රීුසෙන් ඊළඟට පින්නතුනි මහා ප්‍රජාපති ගෝතමී සුළු මාතාව මේ අම්මා පින්න තුළ දන්න පසු කාලේ පැවිදි වුණ මහා රහත් මිහිණින් වහන්සේ මක් වුණ රහත් තෙරණින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟ ටැවිල්ල දවසක් මතක්න භාංගතුන් වහන්ස මට භාගගතුන් වහන්සේ එක ටික් කතා කර්ඩඕන මට අවසර දෙෙන්ද බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා මේ අම්ම කියනවා ඔබ වහන්සේ පදිලා දිනහතකින් ඔබහන්ස මෑණියන් මගේ සෝහිුරිය මහමායක් කලුරිය කලා වෙනකුට මටත් දරුවෙක් ෙටිය මගේ දරවා මං කිරිමවරුන්ට බාරදීලා උබහන්සේගේ භාරකාරත්වය මම ගත්තා මගේ ඇගේ ලේ තමයි ඔබහන්සේට කිරි කරල පෙවී එනිසා ඔබහන්සේ ලෝතුරා බුදු වනක් මගේ පුතාකිවා හැබැයි ස්වාමීණී ඔබහන්සේ මට මේ සංසාරෙන් එතරවෙඩ අමාකිරිපෙව්වා ඒ නිසා ඔබහන්සේගේ සුවච්ච දියනයක්කිවමම එහෙම කියලා මේ අම්මා පිරින්වන් පාන්්ට අවසරල්වා ඒ වෙලාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ආසනය නැගිට්ට කළගුණු සලකා. මේ අම්මා පිරෙන්වන් පාන්ට වඩිනකුට පුංචි දරුවෙක් වගේ තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ මේ අම්මාගේ පිටි පස්සෙන් වැඩම කරලා තින මේක තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ පළමු පසු ගමන් යෑම ඒවගේ අවසාන පසු ගමන් යෑම. බලඳුන් වහන්සේ කළගුණ සලකණ්ඩ කොච්චර දේවල් කල්ලා තියනොද ක්‍රියාවෙන්ම පෙන්ඩල තිෙනවා. තිේ අනුව අද පින්නත් මේ අභේචය කර මහත්මාගේ අසූ පස්වෙනි ජන්ව දිනය සිහි පත්කරගෙන ලොගන සැලකීමී සිවිර්සියෙන් තමයි ඇතුමාට දිගාසිරි පාර්ථනා කරගන මහත්මාව දරුවන් නාධිකොට ඇති. ඒ පින්න තුල්ලා මේ පින්කම සිද්ධ කරන්න. ඉතින් පින්නතුළින් මේ වගේ කාරණයක් ඉස්මතු වනාම අප ඒ පෙන්නන්නට ඕන තේතුලින් පින්න තුල්ලාට ධර්ම දේශනාවෙන් ලබන්න තින සාන්දෘෂ්ටික ප්‍රතිඵල ලබන්නට අවත්තාව තියෙනවා. එහෙමනම් අද අපි කියල දෙන්නේ ීවරණ පිළිබඳව නීවරණ නීවරණ කිය කියන මොකක්ද අපි අටවාපාටේ ගත්තත් ජානාදී වසේන උපජ්ජානක කුසලකිත්තං නිවාරෙන්ති නිසේදෙන්ති තතා තස්ස උපජ්්‍ය තුන්න දෙින්තීති නීවරණා ඔන්න නීවරණ කනවද ස්තර කරු විදදිහ නී වරණ කියල කියන්නේ වලක් වනවා කෙනෙක මුණ වද වලක් අන්නේ කුසල් සිත් ඇතිවෙන්ඩ ඉඩ නොදී වලක් වන අකුසල ධර්ම. ඊළඟට දිහානසිත් ඇතිවෙඩ ඉඩ නොදී වලක් වන අකුසල ධර්ම මාර්ග පලසිත් ඇතිවඩ ඉඩ නොදී වලක් වන කුසල ධර්මෝල්ටගෙන නී වරණ කියල තැම් බලන් ආලෝකයේ තියෙනකුට එතන අඳුරණෑද දුර තියෙනවන එතන ආලෝකයේ කුත් නෑ අන්ද කාරාලෝක දෙක ඔුනුවුන්ට විරුද්ධයි එහෙමනම් කුසල් යමුක සිතැන එක තියෙනවනම් එතන කුසල් නෑ අකුසල් යම්ක සිත එක තිරෙන එතන කුසල් නෑ මෙතනි අදහස් කරන්න ය කුසල්යක් තිරෙන ඒ පහවෙලා කුසල් තක් ඇතිවෙන්ට පුළුවන් වගේ කුසල් සිත පහවෙලා කුසල් තක් ඇතිවෙන්ට පුළුවන් එකන වේමම් මෙතන කියන්න මේ දෙක එකට ඒ දෙන්නේ කුසල චෛෂිකාත්සේ සද්දහා සති විරයාදිී චෛිකාත්සේ ලෝබ දේශ මෝහය දෙන ක්‍රමයක් නෑ කුසල්නම් කුසල් අකුසල්න අකුසල් හරියට හාලෝකය අඳුරු වගේ එහෙමන දැම් පින්න තුළට තේරෙනවා නීවරණ කියලා කියන්නේ වලක් වනවා කියන එක එ මුල්ම දේද කුසල්සිත් ඇතිවෙඩ ඉ නොති වලක්වර තින් මේ ලොකු පාඩුවක් අපි හැමෝම කුසල් කරගන්න හරි කැමති ක මේ නීවරණ හිතේ තියෙනවනම් පින්නතු අපට කුසල් කරගන්න බෑ නීවරණ ටික කාටත් පැහැදිලිනි කාමච්චන්දය ව්‍යාපාදය තින මිදය උද්දච්චකුකුච්චේ චිකිච්ා කියන පහන් හැබැයි තින් මෙතන පහක් හැටියට කිවට අභිධර්ම මේ හැටියටන මෙතන කරුණු අටක්න තියනවා එකන රට්ට නීවරණාසවුම් කලන් නීවරණ නාමයෙන් වදාල කරුණු අටක් තියෙන එමනවද කාමච්චන්දයක් ්‍යාපාදක් කීනය එකක් එක චෛච්චිකයක් මිද්ධය එකක් එතන දෙකයි කට හතරයි උද්දච්චේ එකක් කොක්කුච්ච එක හයයි වි්චි කිච්චාවත් එක හතයි අවිද්‍යාවක තුනාම අටයි එකයි අටට නීවරනාසවුන් කියලා මෙතන සඳහන් වන්න. එතකත් දැන් බලන්න මේ කාම ව්‍යාපාද පිමිව තෝරනවා මේ නීවරණ තියෙනකොට පින්නතුනී. ට කුසල් සිද්ධරගන්න බෑ අන්න ඒක හොඳට මතක තියාගන්නට ඕන. දෙැම් බලන්න කෙනෙකුට පිරිසිදුව කුසල් කරගන්න වනක් දෙැ බනක්ක අහනකොට මුද්ද වන්දනාවක් කරනකට දාන අත්දයනකුට ආවනා කරනකුට මේ කාමය වෙලාගනනං හි කුසල් කරයිද. නෑනි. තරහෙන් හිත වෙලාගරනම් කරෙයිද කුසල් නෑනි. ඊළඟට අල්ලසකම් මැලිකම්බලින් පසු තැවිල්ලිින් . ඟට හි තියෙන විසිරිච්ච ස්වභාවෙන් අපි සරණගේ බුදුරජාණන් වහන්සේ කරෙහි නිතරම සැකර කර කුසල් කරගන්න පුළුවන් බෑ එම කුසල් කරගන්න බෑ තිහෙ නම් පින්නතුනි දැම් බලන්න මේක ලොකු ප්‍රශ්නයක් ලොකු ගැටලුවක් නීවරණ තියනකොට කුසල් සිද්ධ වෙන්න එහෙනම් නීවරන අපි යට පත් කරගන්නට සාමාන්‍යෙන් කොසල නාමයෙන් ක්‍රියා කරන්න පුළුවන් උත්්‍රරනාමෙන් ක්‍රියාරනෝ කියන් එක ඇන්න දැන් අපි හිතම උදාහරණයක් හටට කෙනෙකුට මහාදානයක් දෙන්න පුළුවන්නේ සියයක් නමක් විතර වඩම්මලා බොහෝම උත්සවත්ශ්‍රීයෙන් මහාදානයක් දෙන්න පුළුවන් දෙම් බලාගෙන ඉන්න කෙනකුට පුදුම සතුතා කනය මේ මහත්මයා මේ තැනැත්තා බදුම සද්ධහවන්තයක් මේ බලන්න මේ ධනය දෙන හැටි කියලා කෙනෙකුට හිතන්න පුළුවන් මං මේයන් හැමෝටම වෙනවා කෙනෙෙන බෙන්ඩ පුළුවන් කියන එක ට බලඩ පින්නතුන්නේ ඒ දානය දෙන කෙනා හිතුවොත් අදමගේ දානට අහවල් මහානායක හාමුදුරුවවා අනු නායක හාමුදුරුවාාව මේ ප්‍රදේශයේ ප්‍රබලම මහා සංගරත්නය වැඩිය ඒ වගේ මේ මේ ප්‍රභූවරුවා ලෝකයා මං ගැන කොහොම හිතන වැද්ද මං ගැන හාමුදුරුවමෙන්න්න මේවි දිහහිටයි කිව්වේ ඕවා හිතනකොට කුසල් සිද්ධ වෙනවාද නෑ අප කිව්වනි කුල්සිත ඇතුේ අකුසල්ලයන්න ත්න අකුසල්තිත ඇතුල කුසල්ලයන්නත් නැෑ එහෙම නම් ද මෙයා මහාදානයක් හැටියට ක්‍රියාවක් කලාට ඉතේ තියන්නේ මාන්නය ඊළඟට අමුතු දෂ්ටි ඊළඟට අතන ලෝබේ තියන ඇති ප්‍රසිද්ධ වෙන්න තියන කැමැත්ත පෝවා තියෙනකොට පින්නතුන ක්‍රියාවක් කෙරෙයි ලෝකෙට පෙනේ මහා දානපතිය කියලා නමුත් එතන කුසලයක් සිද්ධ වෙන්න කුසලයක් සිද්ධ වඩ නම් එතන අලෝභ අදදේශ අමෝහ කියන කුසල මූලයන් චිතේ තියෙන්නට ඕන් නමුත් අරවිදියේ මනස්කා තෝඩුවේ තියෙනකොට එතන තියෙන ලෝබ දේශ මාන ඔයාදී වතෙන් අකුසල ධරම තිහෙම නං බලන්ඩ පින්නතුළි ලෝකයට කුසල් කියල පෙවුණට එතන කුසල් සිද්ධවෙන්න ඇදැමේ බණටි කහනකුට නතිතන් අපි ඉදියේ දැන් හොඳට සුදුව ඇඳගෙන අපි දිහැ බලාගෙන බණහන ද කැන්න හන්සලා හැටි රප හිතනවා අන කොච්චර සද්ධාවකින්ද මේ බණහන්න එක නමුත්ඒ බණහාන කෙනා හිතේ මොනවාතියනදකි ලි දන්නවත් අ කයිෙන් අපට හොයන්ඩ බෑන් ඒ කෙනා දැන්වෙන්න සිතුවිල්ල හිිටියෝ තනේ මේ බනකීය ිවරේද මන්දන්න මට යන්ඩක්තෝන මට යනගම ලයි් බිල ගෙවාගෙනය අන්ඩුවන ලොවඩුව රැන් න්දෝන මට මේ හරියට වැඩ මම් මේ එන්ඩ කිවටාව මොන බනද මේ කියන්නේ ඔහොම හිත හිතා බණ ඇහවුවොත් මොකද වෙන්න අ පේන්ඩ හොඳට ඉන්න සුදු පාරට ඇඳලා හැබැයි එතන සිද්ධ වෙන්නම කදරයා හිතේ තිෙන්නම දේශොය එතකොට ඉඳගෙන හිටියට ක්‍රියාව කුසල් බවට පෙවුණට එතන වෙන්නේ අකුසල් එතකට බලන්නකු පින්නතුනි කුසල් සිද්ධ වෙනවාද කියලා තැනගඩ සිහ තියෙන්ටඕ අමන් තමයි ඉදන්න කුසල්ද සිද්වෙන්න අකුසල්ද සිද්ධ වෙන්නනි කිය හඳට මතක තියාගන්ඩ කරන ක්‍රියාවේ කුසල් නෑ ඒ ක්‍රියාවහා සම්බන්ධ වන චේතනා සමුදායේ තමයි කුසල් ලෝවා කුසල් තියෙන තිහෙමනම් බලන්ඩක අපිට මේ කුසල් කරගන්නවා කෙනෙක සිහිය තියෙනවනං නීවරණ යටපත්්චලා නං පින්නතුනි කුසල් සිද්ධ කරගන්නවා කෙනෙක මහලොකු කජ්ජක් නි නේද ඇයිති කුසලේ කියලා කියන්නේ අලෝබා දේශ අමෝහයේ සිතේ තියෙනවනන් එත කුසල් තියෙන එහමන අපි මේක තේරුම් ග්ඩන ඕන මෘර්තියා ඕන මෘර්තියක් පින්න තුනි කරන්න පුළුවන් කුසල් සිද්වෙන තියට වෛද්‍යවරේක් නං තමන්ගේ වෙදකම කරණඩ බැද කුසල් සිද්ධට අන මේ රෝගයා සුවපත්වේවා ක හිතුව හිතනවන හිතමින් බෙහෙට්ටික දෙනවන එහමනතුවද ගොඩක් ැවිල්න්න මට මුදල් ගොඩක් ලැබෙනක් හිවති රයි එහෙමනවෙයි රෝගයා පිළිබඳව චැබෑම කරුණාවකින් බෙහේි දෙෙනවනම් සල්ලිත් හම්පේ සලුත් සිද්ධ වෙනවා ගුරුවර අනේ මගේ මේ ශිෂෂයෝ හොදටේ ගෙනගන අනාගතයේ චාර්ථ කර ගනිත්වා කියෙන මෛත්‍රීෙන් ගැන්වාන ගොන්න කුසා හැම්ම ෘතියක්ම ද රියදුරෙක් වුනක් ඒරදු තමන්ගේ රතේ ය සීරදිනාගේ ආරක්ෂාව කන කල්පනා කරමින් බොහොම සුපරික්්ෂාකාර අනේ මේ අයගේ ජීවිතමන් රැක ගණ්ඩුවන් වටිනා ජීවිත කියන කල්පනාවෙන් රතේ එලෙවුත් ුස ඔය විදිහට පින්න තුනි බාතුුන්න හැ කෙනෙක්කු නත් වඩ බාතුුන්න හැ කෙනෙක් වුනත් ඕනම උර්තිකයකුට පුළුවන් කුසල් සිද්ධ වනයට විදිහට වැඩේ කරා. එක සිහ තියෙන්ට ඕ එෙමනැතුව පේ්ඩම කරන දේවල් නෙවෙයි ලෝකට පේනදේවල් නෙේ පිනතුළ කුසල් කියකයන්. ඇ පේන දේවල ඇතිෙ කුසල් තියට පුළුවන් හැබැයි චේතනාව හුදවෙන්නට ඕන. චේතනාවන රක් වෙලා මේ වැඩේ කරාට පින්න තුළ නියම ප්‍රතිඵල ලැබෙන් නෑ අන්න ඒදේ අපි කල්පනා කරන්න ඕන එහෙම නම් ඒ අතාර්ථය එකයන්නේ කුසල් සිද්ධ කරගඩ හරියට නීවරණ තියාගෙන බෑ බලන් පැහැදිලියම තියෙනවට මේ කුසල්සිත් කපල දාන එහෙනම් භාවනාවක් කියෙ කොහොමුවත් කරන්න බෑ ීව හැමලේම කාම සංකල්පනනා තුළ ඉන්න කෙනෙකුට කොහොම දානා පාන්සති වඩන් එයාට එන්නේ මර්කාම විතර්ක එහෙම නම් බොහෝම සිහියෙන් එදගෙන අපි උත්ම ගන්නකොට හෙළෙනකොට සිහියෙන් ඒ වැඩේ කරනවා නම් පින්න තුළු විනාඩි පහක් කරා කියන්නේ කොච්චරට කුසල් කොසල සම්භහරයක් කුසල් ජවන් කුත්තර වැඩ කරනවාද. තියෙන්සා මෙන්න මේවා තේරුම් ගඩ මේ නීවරණ පිබඳව අපි ැනගෙන හිටියට ප්‍රායෝගිකෝ මේක පහකිරීමහි වටිනාකම් අපිට හිතර දැන්ලනෑ එහෙමන නීවරණ තියාගෙන අදියක් ධරම ඉත්සරහට යන්්ඩ බෑ කියන එක පින්න තුළ මතක තියාගඩ ඕන. පළවෙනි නීවරණය කාමත් සන්ද නීවරණය කාමත් සන්දය කාමත් සන්දය කියලා කියන්නේ ධරමය සඳහන් වන්න මෙහෙමයි. පංචසු කාමගුණේසු අධිමත්තරාග සංකාතෝ කාමෝජේව චන්දනටටේන සන්දෝජාති කාමත් සන්ද හොන වචන කාමය කියල කියන්නේම පස්කම් බැඳම් හිීතියෙන අධික කැමැත්් අධික රාදේ සන්ද කිය ඉ එක තින අධික කැමැත්ත පස්කම් කල කිෙව් හම් මොනවද පච කාමන්න තැ ගිහි පින්න තුරලා අපි සාමාන හඳුන් වන්නෙත් එෙම නේද පකම් සැප විඳන පිරිස නැත්තම් පංචකාම සම්පත්තිය ලැබන අය. මොන අද මේ පංචකාමය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂය මෙට මේක තම පංචකාමය. මේක තම ඉතින් අපේ ලෝකය මේටික ලබා ගණ්ඩ තමයි අපේ හැමත් දැඟලිල් ලක්ම තියෙන් ඉතින් පිනතුන ෝක ඇති දේක කුත්නයන්තිමට කල්පනා කළ බලපුහාම පංචකාමී ස්වරූපයක්තිේ න ස්වභභාවයක් තිේනවා ඔය පංචකාමය ලබාගන්නකන්තමයි වටි ලබා ගත්තට පතියෝක ඇති දෙයක් නෑ අන්න ඒකත්ට තේරුම් ගඩ න ඕනම දෙයක් ඔය පංචකාමයට සම්බන්ධ දේවල් ලබා ගන්නකන් ලොකු දේවල් ලබා ගත්තට පක ඇති දෙයක් නෑ බලන්න පිිතුන් සාමාන්‍යය කෑමක් බිමක් වනත් ලබා ගන්නකං හරියාතයි කෑවට පත්තික ඇති දෙයක් නෑ ඇඳමක් පළඳමක් බලයි. ඇඳුමක් ගන්නකම් ආසල්මික ගණ්ඩ මෝනි කළලා හැබැයි දෙපාරත්තුම් පාරක් ඇඳලා හේදවාට පස්සේක වරයි. ගේ අත් දුරක් වුණත් බලන්නකු. හදපු කාල එකම යුද්ධය එකම ආසාවයි. හැබයිද මාසයක් අවුරුද්දක් ැනකට එ පා වෙනවා.ඒ පංචකාවේ හැටි. දිහෙමන ඕෝක අපි තේරුම් ග්ඩෝ නෝකට කලබල වෙලා වැඩක් නෑ. ඔය පංචකාමේ ස්වභභාවේ ඕකයි. එහෙම නම්. පුතජ්ජන හිත විශේසි අස්ෘතවත් පුතජ්ජනයා මෙ පුතර්්ජනයාගේ හිතේ ස්වභාවේ තමයි මොනදේ වඋනත් මේ පංචකාමයක් එක් ඇලිලා ගැලිලා බැඳල තමයින්නේඒ ලස්ස උපමාවක් ධර්මය සඳහන් වෙනවා විච්සර කාලෙ මිනිස්සු වඳුරුවගේ සත්තු වඳුරංරිලව් ඔයාදි සත්තු අල් ගණ්ඩෝනු නහම ැද්ූ නැත සත්තු මරණය ඒති මේ වගේ සත්තු දඩයන් කරනවාම තිය සත්තු අල්ලගණඩ ලේසි නෑ එනිසා මේ ගොල් උපක්‍රමයක් යොදනවා මේ සතා ඉන්න තැනට ලහටු වර්ගයක් තියනවා කොහොල් ඇැගුලයක්ක් වගේ ගම් එක ඉදැ සතා එනවා මගේ ස්වභාවේ තියෙන තියෙන හැම දේට ොඩුව දාලා බලන එකනි මනිතරම කෑම ක්ඩ තමයි හොයන්න අමුතු බෝලයක් තියෙන මොකද කරන්නේ අතින් ගහන. ඇ ඊළංඟත්තින් ගහන එකත් ඇැලෙන ඊළඟට වංකුෙන් ගහන එකත් ඇැලෙන දකුණු කකුලෙන් ගහන එකත් ඇැලෙන දැන් අත්පය හතර ඇඩිලා ඩවත් බෑ ඊළඟට මොකදවෙන්න ඊළඟට පින්නතුනි කරන්න දෙයක් නෑ මූනෙමුජහන මූනත් ඇැලෙන එතකොට දැන් දෙයක් දෙපය මූුණ කියන මේ පත් තැනේ මර ලහටුවේ ඇයිලා තියෙන වැද්දට කිසිීම පහතුුවකින්තොර ඇවිල්ල මේ සතම අල්ල ගන්න පුළුවන්. අන්න ඒ වගේ පුතජ්ජන පුද්ගලයාගේ ස්වභාවේ තමයි රූප චද්ද ගන්ධ රස ස්පර්ච කියන පංචකාමේ ඇලිගැලී තමයි පවතින්. යැ ඇත කණ නාසේදිව ඉළඟට මේ කය කියන මේ ඉන්ද්‍රියන්ගේ මාර්ගය මේ රූප චද්ද ගන්දර සිත් පර්ශ කියන මේවාගේ ඇලි ගැලී පවතින් මේ වගේ පින්න තුන්නේ ඇල්ලිල්ලා බැඳීලා ආශවාද ජනකව ඒ උත්සේම ඉන්නවා කියලා කියන්නේ ඇතර මාරයාට බොහෝම් පහන්සුවෙන් අපිව වසගේයට ගන්න පුළුවන් මාරයාගේ වසන්ගේ ජීවත්වෙන පිරිිසක් අපි මේවාටම ගෙජු වෙලා ජීවත්වෙනව කියලා කියන් ද මේ පංචකාමයට ඇලීම නිසා ඒවා ආස්වාදයේ කිරීම නිසා නැවත නැවත වැඩෙන්න්නේි ලෝබය. නැවත නැවත වැඩෙන්ඩ මේ කාමත් අන්දේ. නැතම් මේ රාගය මේ තුළින් පිින්න්නතුළ මේ අනවරාග්‍ර ගමන තව තවත් දීරිග වෙනවා මිස නිමාවකට පත්වෙන්නේ නෑ. අ ඒක අපි තේරුම් ගණඩ ඕන. එහෙම නම් මාරයාගේ අත වැසිෝකි අපි කිවා. දැම් බලට දිනක් බුදුරජාණන් වහන්සේ. භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරනවා ධර්ම දේශනා කරනකොට උන්වහන්සේදා ධර්ම දේශනා කළේ භික්ෂුන් වහන්සේලාට කෙලිම්ම විපස්සනාවන් නැත්තං අනිත්‍ය ප්‍රතිශන් මුත්ත දේශනාවක් කළේ කොහොම දේ දේශනාව කළේ මහනිෙනී මේ ඇහැ කියන එක අනිත් වෙලා යන දෙයක් නිත්‍යය දෙයක් නවෙී වගේමයි කන නාසය දිව කය මෙ හැමදම අනිත්‍ය වෙලා යනවා ඒ විත රක්නවෙයි මේවාට ගෝතරවන රූප චබ්ද ගන්ද රථ ඉස්පාර සරමුණු සියල්ලම අනිත්ති වෙලා එන මෙ අල්ල ග්ඩ දෙයක් නෑ මේ දෙන්නා එකතු කරන පාලම ඇත්තා වි්ඥානය චක්කෝ විඤ්ඥාන සෝත විඤ්ඥාන ගාන විං්ඥා ජිවහා විඤ්ඥාන කායවි්ඥාන මනුව විඤ්ඥාන වි්්‍යාන කියනක කොචචර අනිතතිදි කියලාට තේරෙනවා වි්ඥානය තනි්‍යයි බුදුරජාණන් වහන්ත බනණකි නොද භික්තුුන් ොහන්තට හොදට මේ තේරෙනවා අපි මොනුවට බැඳිල ගෙල්ි ලඉ කියලා ඊකට උන්වහන්තේ වදාාරන ස් පර්ෂය මිතුන් දෙනාගේ එකතුවට කියන නම ඒතු ඒකත් අනිත්්‍යයයි ස් පර්ෂය නිසා ඇති වෙනවා මකදද වේදනාව සැප දුක්ුපේක්ෂා අප වට වෙනවා වේදනා කියනකත් අනිත්‍යයකත් වහා වෙනස් වෙනවා වේදනාවිතරක් නවෙේ ඒ හා සම්බන්ධ වැත්වෙන තන්හාවත් අනිත්‍ය වෙලා යන දෙයක් එමගේ මහන යමක් අනිත්‍යය නං අනිත්‍ය දී අල්ලා ගැනීම නිසා දුක හටගන්න එහෙම නම් යමක් අනිත්‍යය නං එක දුකයි යමක් අනිත්‍යය නම් දුකනං මම මගේ කියලා ග්‍රහණය කරගන්න එක හරිද වැරදිද කියලා හගිතුන් වහන්සේ මේ බිත්තුන් වහන්සේ අහනකොටම මාරදිමිය පුත්‍රයා මෙතට පහත් වුණා පහත් වනේ හැබැයි මාරයාගේ සවරුම් පෙන්නව මෙ පහත් වනේ කොමද මෙයා අඹුඩයක් ගහගත් මඩගාගත් කෙවිටක් අතේතියාගත්ත හරක් බලන මනුස්සෙත් වගේ ඇවිල් අහනෝ ශ්‍රමණ මේ පැත්තර හරක්ටිකක් එහෙම කිය නැන්. බුදුරජණන් වහන්සේට තේරුණා කිලිම්ම මේ වසවර්ති මාරයා උන්හන්සේ වදාල මාරය උඹේ හරක් උඹ හොයා ගැන මකින් අහන්පා ඔයාරක් ගැන ඒවෙලා මාරයායට තේරුණනා දැන් මකද මාමත්‍රණය කරලම කියනි මාරය උඹේ හරක් උඹ වලා ගැනින් කළ මාරයාට ලැඩ්ද හුණ මාරයා කියනව ඇතකුට ශ්‍රමණයය අනිත්‍යය අනිත්‍යයි කියල කිව්වට ඔය ඇත්ස මගේ කිවවා දුරජණන් වහන්සේ වදාලා හරියට හරිමිය හැේ තමයිමකින ඇහැවි තරක්නවෙේ खाන නාසේ දිව කය නටග මනස මගේ වවා ඊළඟටමකිනවට ගෝචර රූපච් දෙකන්දර පර්සයක මගේ කිවා යම්කිසි කෙනෙක් මේවා මම කියලා ග්‍රහණය කරගන්න වගේ පුද්ගලයත් මගේ කිව ඒවෙලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හොදරම දන්නවා ැබ යම්සි කෙනෙක් में ऐස රूपය විඤ්ඥානය ස්පර්ෂ මෙ මගේ නෙවෙයි මෙ අනිත්්‍ය වෙලා දේවල් කෙල කල්පනා කරනවන ඒ අය කාට දයිතිවෙන්න කළ මාරයක්ෙන එහෙම හිතනා නම් මට අයිති නෑකේ එහෙනම් බලන්ඩ අපි කාගේ වැඩකාරයෝද අපි ඉති වවටමනි පින්න තුන වසඟ වෙලා ඉන්න නේද තිහෙනම් අපි මාරයාගේ අත වැසිලෝ තියමන මෙඩනේ කියන කාමත්හන්දය ඇතිවීමට හේතුමකත් කාමත්වන්දේ ඇතිවීමට හේතුව තමයි සුබනිමිත්තම් භික්කවේ අයෝනිසෝමංසිි කරෝ. සුභ අරමුණ අරමුණු කෙලා කියන්නේ ද නැහෙෙන් රූප දැක්ක හම කණින් චත්්දැසව හම නාශයෙන් ආග්‍රහණය කළාම දිවෙන් රස වින්දහම කයට පහස ලැබු හාම උන්නොයි කියන අරමුණු. තමන් කැමති අරමුණු සුභවාසයෙන් සලකලා අයෝන් සෝ මනිසි කාරෙන් නොමකින් වැෙ කරනවා. කට මකදේ ලස්සන් රුපියදැළ ශාෂෝක ඔය විදියට හිතා හිතා ඔය යුත්තුසය ඉන්නකොට අර කාමරාගේ වැඩියම තියෙන කාමරාග බහුල භාවයට පත්වෙනවා එනම් මේ අරමුණු සුභවසයෙන් සැලකීම මයි මේ කාමරාගේයට ප්‍රධාන හේතුව දැම් බලන්ඩු පින්නතුර මේ කාමය ගත්තහාම මහා අපපවිත්‍ර දේවල් සුබ හැටියර සලකනව තැිි ශරීර කුඩු වනත් බලන්ඩු නි කරම අසුචි ගොඩක්න අපි ඇත්තටම කල්පනය කරු දින දෙකක් වැඩිය ඔන්න දෙනයක් දෙකක් අපිටම සතියක්ම කියල සතියක් මේ ශරීරයේ පිරිසුදු කරන එත්තාම් දත් මැදදිනෑ මුන්නම පිරිසුදු භායක් අත් කරන්න ඉතින් නව දොරකින් අප විත්‍ර ඩෑ ගලනෝ එතකොට බලන්න තමන්ටම තේරෙනවා මේක මොන්න තරම් අප විත්‍ර තැනැද්ද අප ඉතින් අහවෙලාතියෙන් අර කලේකට අසුච පුරෝලා කලේ ලස්සට පින්තාරු කලා වගේ මේ හමට මේ කොන්්ඩට මේ නියපතුටිකට මේ දත්්ටිකට අපි අහු වෙලා ඉන්නවා. හැබැයි පිනතුන් ඒවත් කාලයක් යනකොට හොඳටෝම් විකෘත්ති වෙලා විනාශස වෙලා ය. එහෙම නම් අපි අහු වෙලා ඉන්න මේ උඩින්තිය දේට. එඩකොට මේ රාගය මේ කාමච් සන්දය, ඇතිවෙඩ හේතුව අරමුණ සුභවාසයෙන් සැලකීම නං මේ රාගය මැඩ පවත්වන්න තියෙන ක්‍රමවේදේමකක්ද අපට හිතාගන්න පුළුවන් එෙනම් මේ අරමුණු අසුභෝවාසයෙන් සල්කණඩ ශේෂයෙන් මේ සරීර කූඩුව අපි ඒකකයක් හැටිට අරන්නේ මම කියලා හදාගනම ඉන්න සංකල්පයක් ගොඩ නගාගන ඇති මමෙක් නෑ මොක බෙදබෙදා බැලුවත් මොන මමෙද්ද ැකොන් රත් ක ම කෙ ක්ති නෑ ලොම්ටික ගත්තොත් එතනක් නෑ න නියවපතතුටික තරක් ගලවල දැම තර මක් නෑ ඊළඟට දත්්ටික ගත්තොත් ව කරලා ඒත් නෑ සමගත්තොත් ඒත් නෑ ඊළඟට මස් ගත්තොත් ඇට ත්තොත් ඇට මිදුලු ගත්තොත් වකු ගඩු ගත්තොත් පෙනහළු ගත්තොත් අක්මාව ගත්තොත් කුඩා බඩවල් මහ බඩවල් ගත්තොත් ඊළඟට ලේගත්තවොත් සෙමගත්තොත් සොට ගත්තොත් මූත්‍ර ගත්තොත් අසුචිගත්තොත්. ගත්තොත් කි මයි කිය ෙනවද නෑ මේටිකොක්කූම එකතු කරගන අපි මම කියන සංකල්පනාව තුළ න්න හිති එතකොට ඔන්න ඉතින් අරාත්ම සංඥාව හොඳට වැඩිලා සක්කා අදිිට්ටිද දන වෙලා ඇතින් මේ දීර් ගමන ඉපද ඉපදි මැරිමැරි අප මේ තාමත් යනවා එහෙම නම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාන මේ දෙතිස් කුණපය අප හිතට අපි ගන්නට ඕ දෙතිස්කුණපය කුණ පොකොටත් ස් දෙක ඇරගෙන අපි එකින් එකට එකින් එකට එකින් එකට බලන්නට ඕන ඉති මුලින්ම කුණ පොකොටත්ති දෙක ඔන්නම් පාඩන් කරගන්න පුළුවන් ඊළඟට දැන්නේ කුණ පොකොටත්තිත් දෙ එක එක ඇරගෙන අර ආකාර කීපයකින් අපට බලන්ඩ පුළුවන් අපි මේ දේශනා තු ලෙක් යාදිල තියෙනවා අපි මේ දේශනාව සම්පූර්ණ වෙඩ තාම කෙටියෙන් අසුභ භාවනාවත් චට්ටක් කියල දෙන්න බලන්නද මේ කුණ පොකොටත් ති දෙක බෙදලා අපඒ එක කොටසක් ගන්න කෙෂ් ටික ඒ වර්ණවසයෙන් ඔන්න බෙදල බලනවා ඔය විදිහටමතින් තිස් දෙකම බෙදල බලන්ඩ ඕන එතකොට බලන්න වර්ණවසයෙන් ගත්තහාම මේ කෙස් කොහොමත් වර්ණ කාලවර්ණය ටික කාලයකන් සුදු වෙනවා තම්බ වෙනවා මලකඩ පාට ගහනෝ නිකං ගණ්ඩ දෙයක් නැතියෙන වර්ණවාසයෙන් පිළිකු ලල්ලන්න දෙයක් නෑ ඊඟට සටහන් වසේ මු ඒ පිළිකුට නේද. දැම් බරන්නක ඉතින් ඔය කෙ සාමාන්‍යයෙන් ඔලුවේ තියනකා ලස්සනයි හැබැයි තින් අපි වාඩි වෙන පුටුවක කැන කන කෑමක කෙස් ගත්තිබොත් හර පිළිකෝ ඊළඟට පන්නතුනි ඊළඟට දන්දවසය නුත් එෙමයි කෙ හරිම ගඳයි ඒක අප නිතර නිතර හෝදන්න. සුවඳයිනම් හෝදන්න්න දෙයක් නෑව නොයෙක් සැම්පූ ර්ගදාලා සබං වර්ගදාල මේක හෝදන්නනික ගද නිසා ති මේ අපි මුලා වෙනවර සබන් සුවඳට අර කැමිකල් සුවදට අප යහුවෙන ඇත කොන්්ඩේ ඇති සුවඳක් නෑ ගන්තයි ඟට මේ පිහිටලා තියෙන තැනගත්ත හම් මහාසු පිරි සුදු තැන කනවේ නිතිෙන් මෙහිස් කබල උඩ බලන්න පිනු අර තවානත් දැම්ම වගේ පැ පැළවෙලා තියන වීට ටිකත් තවන් දැම්මවාගේ ෙස් ගත්තික පැරවෙලා තියෙන පැළවෙලා තියෙන්න්නේ මහා පිල්සුතනකද නෑ මස්කොඩේ ලේ ගොඩේ අප විතර දෑ ගොඩි මේ විදිහට බලනකුට පින්නතුළ මේකේ අර හිතන තරං සුභයක් නෑමේ එක කාන්ති අසුබයි දැම් බලන් ලස්සන කියන සරීරයක් දැක්කහාම බොහෝම කෙනෙකුට ඇදිල යන අපිතුම් රූපයක් තියෙන් ඔය රූපයේ පින්නතුන් බඩ මැද්දෙන් කපලා තුළ තියෙනට ගෙලියට ගත්තත් බඩවැල් මහ බඩවල් කුඩා බැඩවල් වකු ගඩු පේනහලු ලේ දිගළඟට පින්නතුනි ඔපිත් තාත්වය ආද අගඥ්‍යාසය ආමාසය මේවා එලියට ගත්තුොත් කවරුවහර ළඟ ඉඳීද පලාත ඉන්න යකට දැම් බලන් අපි පුදුමාකාර මුලාවකට තම යහු වෙලාඉන්නේ එහෙනම් මෙන්න මේකා අපි තේරුම් ගන්නට ඕන තේරුම් ගත්තුොත් අපිට මේ රාගය කාමත් අන්දය දුරලන්නට අවත්ථාව තිේෙනුම්. එහෙම නැති වුනොත් කවදාවත් කාමත් සන්දය අපිට මැඩ පවත්වන්න පුළුවන්කමක් නෑ අන්න ඒදී අපි තේරුම් ගන්නටඕනකද එහෙම අසුභ භාවනාව කළේ නැක්තං මන්න විදදිහකටවත් කොහොමද මේ කාමේ නවත් කාමේ නවත් අන්ඩ නම් එක ආදීනවයක් දකිඩෝ ආදීනවත් දැක්කහම තමයි නිබ්බිධාව ඇතිවවෙලා අපට එයින් නිදහස් සෙල්ල හිතෙන හෙම නැතුව ඒ කාමේම අල්ලගෙන ඒකම ඔටුන්න කරගෙන ඒකම කොඩිය කරගෙන ජීවත්වන කෙනෙකුට කොහොමදතින් කාමරාගේ නැති කරන්න නැති කරන්න පුළුවන්කමක් නෑ ඒ නිසාම පින්නත් හැම කෙනෙක්ම තේරුන්ගන්ඩ මේ කාමය කියලා කියන්නේ සිතුවිල්ලක් වනාට මේ ඉතාම ප්‍රබල බයානක සිතුවිල්ලක් සංසාර්ගමන දිගින් දිගේට මැදගෙන යන මා භයානක සිතුවිල්ලක් කාමත් අන්දය. ඊළඟට පින්නතුනි ව්‍ය ව්‍යාපාදත් නීවරණයක්. ව්‍යාපද්ජති විනස්සතීති ඒ තියෙන සිත්තන් ඔන්න අටවා පාටය ව්‍යාපාදය කියල කියන්න ඉතින් ඇතරමට තේරුම අර දේශයේමටත්සරහට ගිහිල්ල තියෙනවා අනුන් නැසේවා වැනසේවා කියන ඒ සංකල්පය ව්‍යාපාදයයන් ව්‍යාපද්ජති විනස්ස තීති හරියට උපමාමකින් කියනවන ද බත පිළුණු නහම ආහාරයක් පිළනු නහම කුණු නහම කවුරුත් ඕකට ප්‍රිය කරන්න අන්නේ වගේ තමයි දේශෙන් ව්‍යාපාදයෙන් යුත්ත පුද්ගලයා කරෙහි කිසිස්වභාවක් නෑ ප්‍රියභාවයක් නෑ මුහුණ පුරාාව මේ ගති ඇති කරන්න මෙන්න ව්‍යාපාදය නිසා එනම් ව්‍යාපාදය කියන එක නම් හොඳ දෙයක් නවේ සමහරුන්ට පින්නතුළ මේක ඇබ්බැහි වෙලා තියෙන් හැම වෙලේ කේතියෙන් ඉන්න නිස්ු නැද්. කානකොටන්ති ඉදාගන්නකටත් කේන්තිී නිවක ටෝර්තියක් වෙලුවත් ඒත් කේන්තිය තමන්ගේ රාජකාරිස්ථානය වැඩ කරන්නේ බස්චකය එන්නේ යන්න හැම වෙලේම කේන්තිී ඕන තරන් අරමුණුක්තියන සමාජි ගත්තා හම ඔ දේසේට එබැහිුුණහම ඉතින් ගැටෙන අරමුණු මවන්ඩ පුළුවන් හැම තන නවිලපේ න කොත්තෙන්ට ගියත් එයාට පේන්නේ ගැටි අරමුණක් එහෙමයිනත් දෙ සාමාන්‍ය බලන්න රත්ති රබලලා න්න ැ ැන ඉන්නම් මෙහ රත් කරගෙන වැඩක් නෑ ඉළඟට පාරයනකොට ඔන්න පාරේ තද බදයක්තින ඔන්න ඉතින් ඒ අදාලා මිනිසු බැනවෙන ඔන්න එතන ඉන්නවා කාර්යාලේයට ගිහාම එතන කාට් කවරුය අල්ලගෙන මොක්ම හරි අල්ලගෙන ඒ ගැටිනවා ගෙදරාපු හම් බිරිඳත් එක් හරි ආහාරත් එක් හරි මොනුවත් එක් හරි ැටින ඕකට හුරුනාාට පත්සේ ඇත්තට මක ඇත්බැහිිය සමහරන්ගේ හැම වෙලේවෙන්න කේන්තියෙන් මොන්න අවාසනාවත්ද බලන්න නේද දිහම නම් මෙන්න ව්‍යාපාදය කියන එක ඇතරම සුළුපටු දෙයක් කනට තකන් දෙපා උද අපිට තීන ලොකුම ගැටලුවක් තමයි ඇලීම සහ ගැටීම එහෙම නම් ගැටීම මැඩ පවත්වඩ ගැටීම යට පත් කරන්න නැත නවත් අන්ඩ තියෙන හොදදම අවසදේ තමයි මෛත්‍රිය හද මේ ගැටීම නිසා තමයි ආනන්තරය පාපකර්ම පහමු සිද්ධවෙන්න අන්නඒකු මතක තියාගණ්ඩුව ආනන්තරිය පාපකර්ම පහම සිද්ධ වෙන්නේ පිින්න්න තුළි මේ ගැටීම නිසා මොනවද මේ ආනන්තරිය පාපකර්ම කෙළ කියන්නේ එකැන ඊළඟ ජීවිතයේ විපාක දෙනවා මයි එමනවද තමන්ගේෙම අම්ම මැරීම තමන්ගෙම තාත්ත මැරීම ඊළඟට පින්නතු රහතන් වහන්සේ නැරීම ඊළඟට බුදුරජාණන් වහන්සේ ගැගේ ලේසෙල්වීම පින්නතුළ මෙ දන්නවා සංග බේදය බලඩ මේ ආනන්තරය මහ බයානක අකුසල පහමු සිද්ධ වෙනීම තරහ නිතන් අම මරන්න තරහන්නවෙ තයි තාත්ත මරන්න ඒත් දේශෙන් තරහයි රහතන් වහන්සේ නමක් ප මරන්ඩ පෙළබෙන් තරහනිසා ඊඟට පින්නතුන බුදුරජාණන් වහන්සේක ගෙල්ලිය සළුවන්නේ තරයි සංගබේ දේ කරන්න තරහයි එහනං මේ දේශය අපි හොඳර තේරුම් ග්ඩෝන සිත් වසේදේ තරම් භයානක දෙයක් මෙ තරහා ඊළඟට පින්න තුළ මතකතියාගණ්ඩෝන මේ දේශය නැතම් මේ තරහා ඇතිවෙන්නේ ගැටෙන අරමුණක් සම්බන්ධ වනාම ගැටෙන අරමුණක් නැත්තං අපට කේන්තියක් නැතකං අපි සන්තුවරු දැම් බලට අපි හිතන විදියට කෑමටික ලැබෙනවානම් හිතන විදියට මේ ස්වබහ දහම පවා වහින් දෝන කළ හිතුරන වහින්නවන්නම් පායන් ෝන කකිලෙන පායනවනක් ගැටට හේතුවක් නෑ කෑමීමමටික තමක් හිතන විදිට ලැෙනවනම් දරුව තමන් හිතන පතන විදදිහට ඉන්නවන බිරිද තමන්ට ඕනම විදිහට ඉන්නවනක් සමාජයේ හැම්ම දෙයක්ම තමන් අපේක් ෂාකරන විදිහයට පවතින වනම් කාරදකේන්තියන් මොන්නම කෙනෙකුටත් මහ වතවර්තියකුටත් චේතයන් දෙයක් නෑ ඇ ගැටෙන අරමුණක් නෑ ගැටෙන අරමුණක් කම්බුණ හාම තයි ඔන්නමට සුන්ු කේන්තියන් එකයි පටික සිත් හඳුන්වන තැනෙන පටිගනි මිත් අම්භික්ේ ගැටෙන අරමුණක් කම්බුණ හාම තමයි ප්‍රතික්‍රයාා කරන්න ඒ අපි හොඳර තේරුම් ග්ඩ වන ගැටෙන අරමුණක් නැතිතා අපි වසනෝ හැබයි ගැටන අරමුණක් ආට පස්ත බලන්ඩ වනේ අයවසන කෙනෙක්ද නැති කෙනෙද කියලා ඒදේ අපි හොඳට තේරුම් ගන්නට ඔන් දැම් බලන්ඩ සි දෙකක් තිරන කේන්තියන්න දෝමනත් සතහගත පටිග සම්පයුත්ත අසංකාරික හිට පලවෙෙන හිත දෙවෙෙනහිත දෝමනස්ස සසාගත පටික සම්පයුත්ත සෆංකාරික හිත ඔන්න හිත් දෙක පින්නතුනි දැම් බලඩ කෙනෙකුට කේන්ති යන විදිහ කොහමක් කේන්තියක්ගේ හම සෝමනස්සයක් හිතේ නෑ සතු ටක්කොහ කේන් තියනේද. එතන තියෙන්න්නේ මකක්ද එතන තියෙන්නේ දෝමනස්සයක් වීගට. ි සම්ප ැට අරමුණක් කම්බෙන්ට ඔන්නත්ත කේතියන්න ගැට අරමුණක් අනිවාරෙන් තියෙන් ඕ ඊීඟට ගැට අරමුණක් කම්බුණහාම ඔන් එක පාරම කේන්තියන ඩෝන් ගාල එහෙම වන්නේද අප හිතමු හොන දැ මේ පින්න තුරලාගේ නිවසින් ගෙදරින් උදේ පාදර් රැකියාවට යන්න එළියට බහින බහිනකුට අසල්වාී ගෙදරත් තියෙන ගෙදර අය පෙන්නන්ඩ බෑ ෙරන්නකිනාට එල්ලියට බහිනකුට අරමනුස්්‍යයා හිනාාවීගෙන ස්රාටයන කාත්තෙක් හරි කතා කරගන්න සෝමනස්යක්ද ඇතිෙන දෝමනස්වයද කෙලින්ම දෝමනස්යක්ක් ඇතිවෙනඇයි අ ගැටෙන් අරමුණ කම්මුණේ තමන් අකමැතිම පුද්ගලය දැක්විය එක පාරම කේන් තියන මේ මනුසයා මේ අකාමය උදේ පාන්දරත් ස්රාටනමට පෙන්න්ඩ බෑ දහම කෙලා හිතට දේශයක් ඇතිව ඇද ඇවෙන අන්න පලවෙෙන සිත ඊීළඟ හිත ඕකමයි අපිට ඒපු මාම ගණඩ පුලාා ඒ හැබැයි දෝම නස්සසාගත පටික සම්පයුත්ත සසංකාරිකයි අරකා සංකාරිකයි ම සසංකාරිකයි ඔන්න දැන් එලියට එහම යනකොට වැඩට අන්නල හැත්වෙනකොට ඔන්න පින්නතුනි දැම්මකද වෙන්න අර විදිහට මාර පුද්ගලයා දක්කිනවා දෝම නස්යක් අ පටි ගරමුණු නිසා තියෙනවා ැයිති හිත පාලනය කරගන හොමයි නිස්ති කෙල හිතාගන යනෝ නමුත් පින්නතුනි ඒ මොහු තේම කවුරු හරිඉදගෙන නම් පසු බැහලා කේන්තිය තියෙනවන පස්ස ගහල කේන්තිය තියනෙනක තමයි දෙවනි හිත එහමත් අපි කේන්ති තියෙන අන්නද කවරුර පහර දැම්මත් කේති තිවවා ම් පසු බැහැල කේන්තිය තියෙනවා තියන්න එක තමයි දෙවෙනි හිත ඉතියමට මේක අපි තේරුම් ගන්්ඩෝඩ අපිට කේන්තියන ආකාර ධර්මේ තුළ දන්නවා දහයක් දක් කල්ල තියෙනවා අතවලාමට අවඩක් කළේ කරයි කරන්නේ කිය කාලත්තරයෙන් හිතනකුට ්‍රේන්තියන ක්‍රමතුනයි. තමන්ට නත තමන්ගේ දරුවෙකුට මිතුරෙකුට බිරිඳට ස්වාමයාට අවඩක් කළේ කරයි කරන්නේ අයිසිටීමෙන් ක්‍රෝධයපකම තුනයි. ඊළඟට පින්නතුන තමන්ගේ සතුරකුට අවඩක් කළේ කරයි කරන්නේ අයිසිතීමෙන් තමන්ගේ සතුරකුට ඉත වැඩක් කළේ අපේ තරාකාරයෙකුට කවරුහර දෙෙන් අපි හිතුම අපි උදටම තරහා කාරෙක්කින් අපි අපේම සහෝදර යායට උදව් කරනවා අතියති උදව් කරනවා තක අ උදව් කළය කලා කියන්තිගන්න මගේ හතුරට මගේ මල්ලි උදව් කරනවා මගේ එළඟන වර්තමානෙන්ඒ තමන්ගේ හතුරට තමන්ගේ කවරහර කෙනෙක් උදවකරන කේන්තියනවා හම අන්දයන නාගතත් මේමනි උදව්රයි මගේ මල්ලි වඋනාට වැඩක් නෑ කියෙනවන කේතික එතකොට නවයයි මේ නවේට අත්ථාන කෝපය එකතු කලාම දහයක් වෙනවා අත්ථාන කෝපයකෙන් කෝප නොකළ යුතු දේවල් කරෙහි කිපෙනවා සමහරු ඇස්සත් කිපෙනවා පය්වත් කිපෙනවා තමන්ගේ කකුල පාරයනකුට අසිහය නිසා ගලක වැදනුත්ති ගල කරෙහි කිපෙනවා එහම ිනිස්සු න්න මදුරු කයවම් කිෙනවා ඒකට කියන අත්ථාන කෝපය මහරි මේ ෝපය මැඩ පවත් වන්න තිය හොන්දම බෙහෙට තමයි මෛත්‍රීිය ඉවසීම එහමනම් පුළුවන්තරං ඉවසන්න පුරදුුවෙන්ඩව ඒගේ මෙත් භාවනාව ප්‍රාථමක භාවනාවක් වෙයි ඉතා වැදගත් වටිනාම් භාවනාවක් ගැටීම පාලනය කරන්න තියෙන හොඳම භාවනාව තමයි මෛත්‍රය ඒතිහම නම් පින්නතින අපි හිතුවට වඩා කාලවේලාවිත් මයා තින මිද්ද කියලා කියන්න ඇත්තරම අපි නාමිකව කියන්නම් චිත්ත චෛච්චකන්ගේ තියන කම්මැලි අලස භහාවේ තමයි මෙන්න මේ තියන මිද්ද කියලා ැන මේකත් ඇත්තර වාරණයක් කුසල් කරගන්න බෑ අලසයාට පුළුවන්ද කුසල් කරන්න බෑ. උද්දච්ච කුක්කුත්ය කියලා කියන්න ඇත්තරටම හිතෙහි විසිරිච් තැ ත විශ්‍රීලානකුත් කරගන්න බෑ ගෙනගන්න බෑ කෑම කණ්ඩ බැම් පුුත් කරන්න බෑන් කුසල් කරගන්න පුළුවන් සිදරු විසිරරිච්චගෙනකට බෑ හිත විසි රිච්්‍ය ස්වභාවේ එක නී වරණයක් පසු ඇැවිල් ඔන්නන් අපේ අයට තියෙන තවත් ලෙඩා අනේ කුසල් කරගන්නඩ බැරවනා අපි ළඟටත්තල්ලා කියන අපට පුුවන් කාල බැරවුණනි බැරුුණන් පුළුවන් කාලේ බැරිවනානන් දැන් ඒ ගැන අමත්තක් කරල දැන් හරි කරගණ්ඩයිතියෙන් අරකක කියාඉන්න එක පසු තැවිල්ල එක නී වරණය ඊළඟට කුසල් කරගන්නඩ බැරිවුනා කියර පසන කුසල් කෙද වුණ කර පසුත එන දෙකම හොදන ඟට විචිකිිච්චාව ඉති අපේ බුදුරජාණන් වහන්සේර ශාත්‍රවරයා කෙරහි සටයක් තියෙනවා නම් ධර්මය කරෙහි සැකයක් තියෙන නම් අප ඉත්තරහට යන්න බෑ දහෙමනම් පින්නත් හැම දෙ නාටම මේ නී වරණ ධර්ම යට පත් කරගන්නට ඒ කාන්තය මේ දේශනාව යම් තරමකින් හරි උපකාර වේවාක අපි ප්‍රාත්ථනා කරනවා අද මේ ධර්ම දේශනාව දායකත්වේ දරන පිළිමතලා වලව්වත් සහද පෙරිසේ පදිංචි ජීප අභේසේ කර මහත්මාගේ විදාාශයකි දෙසැම්බර් පස්ස වනදිනටේ දෙෙන අසු එක් වන ජනමදිනය උපන් දෙනය ආසිර්වාද ප්‍රාර්ථනා කරගන තමයි අද මේ පින් කම් සිද්ධ කරන්න එනිසා පින්නත් ජප අබේ සය කර මහත්මට පුණ්්‍යන්ත ජන්මදිනයක් වේවා නිදදුක්ලී ලෝගි භාාවේ චිරජීවනය සැලසේවා ඉදිරිකාලයේ වැඩි වැඩියෙන් ප්‍රතිපත්ති ධර්මයන් චපුරාගන්නට තුරුණුවන්ගේ ආචිල්වාදය ලැබේවා ලැබේවා කරප්‍රාර්ථනා කරනවා එවගේ දෙපාර්ශයමියගේ ඥාති විත්‍රාදී සියල සංචාරගත ඥාතීන්ට මේකු සල් නිවන් පිණිසම වේවා කරප්‍රාර්ථනා කරනවා. විදේශ ගතව තිටින දර්තිදිනාගේ පවුල්ලල සෑම් දෙනාටම තෙරුවන්ගේ ආසිිරවාදේ සැම දෙෙසකින්ම සැලසේවා කියලා ඒ දරුවන්ට මනපුුරන්ට මිනිබිරියන්ට හැම දෙනාට මාසිරවාද ප්‍රාත්ථනා කරනවා ඒ වගේම පත්මිනි අභේෂය කරයේ මතාව තමයි අද මෙදායකත්වේ දරාගන මේ පින් කමසිද්ධ කරන්න ඒ මහත්මාවටත්ම උදාාරකු සල් ධර්මඥානය භාවනාකඥාන පිණිසම වේවා කන පට නාර්නා කරනවා දේශකැන් න්ස පතනවා වගේ මෙත්නාලෙ කාවෙ දර වනුසාාතික ගරිගම නාලදීප ස්වාමන්දරයන් වහන්සේට නිදුක් රෝග භාවේ චරජවන ප්‍රථනවා සියලම මහා සංගරත්නයට ්‍රාර්ථනා කරන කරුණ වසංගතයෙන් පීඩාදින දෝකවාජී ඇමති නාටම සියල ැනසිල්ලවේ වාන ප්‍රාර්ථනාව කියනවා ස විරුවන්ට රන්න විරුවන්ට ේච පනවා රට ජාතියාගම වනිින් උදාාරතර්කේවයක් කර ලභාාවයට පත් වීරෝධාර රණ විරුවන්ටම කුසල් නිවන් පින්සවේවාගෙන පැතිමතියෙනවා. අවීචේ පටම් භාගරයම දක්වාගම සිිලු සත්තප ප්‍රජාවට සක් නිවදුන් ප්‍රදාහම සිලු දිව රජ මණ්ඩලට උදාාර කුසල් නිවන් පින්සවේවා අවසාන ව අභේෂය කර පව්ඩේ ඒ මෞදකය දෙපල ප්‍රදාාන අපිහැම දෙනාටම ජාතියාදීදුකින් අතමිදී උතුම් අමාමහානිවන් පිණසම මේකුසල් උපකාරවේවා පෙරකාාර්්ථනා පිහිටුවා ගැනිමු. හාකා සට්ඨාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තං අනුමෝදිිතුවා තිරංරක්කන්තු සාසනං චිරංරක්කන්තු දේසනං තිරංරක්කන්තු මං පරංට සදධර්ම ශ්‍රණනාාවී ලාසි බහිද වටිනා සධර්ම දේශනාව ශ්‍රෝණය කර උසධමතුනි සේලු දෙනාගම සිත් සතන් සෝපත්තෙත්වා ධර්මීන සැනසෙත්වා ජේවිත අවබෝදය පිණසනි අතය උතු සදධර්ම දේශනාාව හේතුවා සනාවේවායි කැල ප්‍රාත්ථනා එක් කරනවා. අද මේ වටිනා සධර්ම දේශනාව ඔබය තිගනීම සඳහා පෙන්බර දායයිකත්තුවය ගෙන කටුතු කරන ලැබේ පත්මිණ අභේ සේ කර. මාතාව ප්‍රධානවාද මේ සදධර්ම දේශනාවට පින් බර දායිකත්වයගෙන කටිුකු ලබවා ඒදරනය මමාතාවගේ සිරු බලපොරොත්තු ප්‍රාථන ෂ්්‍ර සිදවා සහනේවා පවුලේ සජවත්ව සේකර නව සන්දනටම නිරෝගී සම්පත්තිය දීරුකා ස්වලබවා ධර්මාම බෝතම ලැබේවායි කියලා ප්‍රාථනා යි කරනවා නමින් මේිය පරල ගියාව සේරූම ඥාතීත මිත්‍රාදීන්ට මේ පින් පෙත් අන්මහතන්න වෙත්වා යන ප්‍රාථනාවත් අප මේමහොත්තේ එක්කරු ලබනවා. අද මේ වඩිනාස් සදර්ම දේශනාව සිදු කරව් ගෞරුවනීය දේශ කැනන් වහන්සේ තලවතු ගොඩ ශ්‍රඥානාරාම භාවනමධ්‍යස්ථනාවීපතේ ත්‍රබිට කාචාර්ය අප පිෙනවත් පූච්ච පාදමරවත්තේ පඥාසර අපගේ ගෞරවනීය ස්වාමතරන් වහන්සේට නිරෝගී සම්පත්තිය කායික මාන සික සුවපත් භාවය ලැබේ උන්වහන්සේ මේ සම්බුද්ධ ශස්සනය තවතවත් ධර්මෙන් බලවන්නට ශක්තිය දහිරවයම ලබේ වාය කියලා අපි සාධනාාද ලබවාදමින් ප්‍රාථනා කරමෝ. සාධෝසාධෝ සාධෝ. එයුතුම් ්‍රාතාව වස් සමගින් අවසරයි උතුම් සධර්ම දේශනාව නිවා කරමින් ඔබගේනී වහනින් සමගෙන යනට තවත් මෙමි තතියතුම් සදධර්ම දේශනාවත් වන නව තමෝ සිරුද නාටම සම්මා සම්බදු සරණයි.